සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද කියන සංස්කෘතික උත්සවය හරි සතුටු උත්සවයක්. මේක ඇතුලේ හරි අපූර්ව හර පද්ධතියක් තියෙනවා. දැන් මේක ඇතුලේ සෞභාග්‍ය තියෙනවා, මේක ඇතුලේ සතුට තියෙනවා, පරණ තරහ අමතක කිරීම තියෙනවා. එතකොට මේ ශාරීරික සෞඛ්‍ය කියන එක මේක ඇතුලේ තියෙනවා. බොහොම අපූර්ව දේවල් මේක ඇතුලේ තියෙනවා. ඒත් එක්කම කැවිලි පෙවිලි අපි ආස කරන දේවල් මේක ඇතුලේ තියෙනවා. සහ සිරිත් විරිත් පද්ධතියක් පවත්වාගෙන ඒමත් මේක ඇතුලේ සිද්ධ වෙනවා. ඒ තියෙන සිරිත් විරිත් පද්ධතිය ඇතුලේ තියෙන බොහොම අපූර්ව සිරිතක් තමයි හිස තෙල් ගැල්වීම කියලා කියන්නේ. ඉතින් හිස තෙල් ගෑමේදී ඔකලන් සමහර විට මේක අපි අර නිකන් අර ඉටු කරන්නම් වාලි සමහර විට ඉටු කරනවා ඇති. මේක මේක තියෙන හින්දා අපි සමහර විට කරනවා ඇති. සමහර විට අපි අර්ථය නොදැන මේක කරනවා ඇති. හැබැයි මේක ඉස්සර කාලේ නේ ගොඩක් වෙලාවට මේ හිස තෙල් ගෑම සිද්ධ කරේ කමි පන්සලේ හාමුදුරු නැත්තම් ප්‍රභු කෙනෙක් එහෙම නැත්තම් දැනුමුතු කම් ඇති ඉහෙනිකට පැහිච්ච කෙනෙක් එහෙම නැත්තම් අපේ අත්තම්මා සීයා මේ වගේ වැඩිහිටි එහෙම වෙන්න පුළුවන්. ඒ අය මේ හිස තෙල් ගැල්වීම සිද්ධ කරනකොට මට මතකයි අපි පුංචි කාලේ කියනවා කළු කපුටා සුදු වෙනතුරු මෝල් ගහේ දලු දනතුරු 120ට 220ක් ආවඩා අයිබෝ වේවා. ඉතින් මොකද්ද මේ කියන්නේ? කළු කපුට සුදු වෙන්නෙත් නැහැ, මෝල් ගහේ දලුලන්නෙත් නැහැ. එතකොට ඒක එකක්. ඒ කියන්නේ මේක මේක වෙනතුරු කියලා කියන්නේ බොහොම චිරාත් කාලයක්. කවදා හරි සෑහෙන කාලයකට. අන්න එහෙම අදහසක්. එතකොට 120ට 220ක් ආවඩා අයිබෝ වේවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් මතයක් තිබ අපිටත් පුංචි කාලේ ඉගෙනුවා මේ මිනිස්සුන්ගේ පරමායුෂ අවුරුදු 120ක් තිබුණා කියලා. එතකොට 120ට එහා ගිහලා තව අවුරුදු 100ක් මේ පරමායුෂ ලැබෙන්න කියලා තමයි මේක ඇතුලේ ප්‍රාර්ථනා කරන්නේ. එතකොට කළු කපුටා සුදු වෙනකන් මෝල් ගහේ දලුලනකන් ඒ චිරාත් කාලයක් ජීවත් වෙන්න අවශ්‍ය සෞඛ්‍ය සම්පන්න ජීවිතය ලැබේවයි කියන ප්‍රාර්ථනාව තමයි මේ හිස තෙල් ගැල්වීම ඇතුලේ තිබුණේ.